කලතර උතුරු ප්‍රදේශයේදී පුද්ගලයෙකු ගමන්ගත් මෝටර රථයක් හරස් කර රුපියල් ලක්ෂ 8ක කපමක් ලබා ගත් සැකකරුවන් 6 දිනකු ඔවුන් ගමන්ගත් වෑන් රථයද සමගින් පොලිසිය අත්අඩංගුවට ගන්නට ගත්තා. එහිදී සැකකරුවන් සතුව තිබී රුපියල් 779,000ක මුදලක්ද පොලිසිය බාරයට ගෙන තිබෙනවා. පාර්ලිමේන්තු වටරවුම් අසල දේවන්නාවෙහි තිබී වයස අවුරුදු 50ක් පමණ වන කාන්තාවකගේ මළ සිරුර කමු ඇති අතර ඇයගේ අනන්‍යතාවය තහවුරු වී නැහැ. සූර්යවැව කරමැටියේ ප්‍රදේශයේ වෙල්ලායක අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක ගැටි වන අලියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඒ පිළිබඳ සොයා බැලීමට පැමිණි වරණජීවී නිලධාරීන්ට ප්‍රදේශවාසීන් චෝදනා කළේ වන අලි පහරදීම් වලින් සාමාන්‍ය ජනතාවට පීඩා සිදුවන අවස්ථාවලදී මෙලෙස කඩිනමින් ක්‍රියා නොකරන බවට චෝදනා කරමින් දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තරඟ පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය අද නම් කෙරුණා. ක්‍රීඩකයන් 17 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය ලසිත් මාලිංගට පැවරී තිබෙන අතර නිරෝෂන් දිග්වැල් උපනායක ලෙස කටයුතු කරනවා. ප්‍රීමල් පෙරේරා සහ ඕෂිද් ප්‍රනාන්දු ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවා තිබෙන්නේ පළමුවරටයි. මෙට අමතරව ඇන්ජලෝ පෙරේරා, කමිඳු මෙන්ඩිස්, විශ්ව ප්‍රනාන්දු, අවිෂ්ක ප්‍රනාන්දු වැනි නැගීන ක්‍රීඩකයන්ද මෙම සංචිතයට ඇතුළත්. මෙතර අකිල දනංජයේගේ නව පන්දුවීමේ ඉරියව්ව නීත්‍යානුකූල බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තහවුරු කිරීමත් සමග ඔහුවද මෙම සංචිතය ඇතුළත් කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා මහතා හිරෝස් ස්පෝර්ට්ස් වෙත පැවසුවේ අකිලගේ ඉරියව්ව නිවැරදි බව ICC ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති බවයි. නීති විරෝධී ඉරියව්වක් හේතුවෙන් පසුගිය දෙසැම්බර් මාසයේදී පන්දුවීමේ තහනමක් පැනවුණු අකිල මාස දෙකක පමණ කාලයක් තුළ සිය ඉරියව්ව නිවැරදි කර ගැනීමට සමත් වීම විශේෂත්වයක්. මෙතර දකුණු අප්‍රිකාව සමග පළමු ටෙස්ට් තරගයේ ජයගැනීමෙන් පසු ක්‍රීඩක විවේකාගාරයේ තුළ සිදු වූ කතාබහ ඇතුළත් දර්ශන සමාජ මාධ්‍ය වෙත නිකුත් වීම පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කණ්ඩායම් කළමනාකරුගෙන් වාර්තාවක් හඳවා තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරීවරයා පවසන්නේ මේ වාර්තාව ලැබීමෙන් පසු අදාළ සිදුවීම පිළිබඳ වැඩිදුර පරීක්ෂණ තීරණය කරන බවයි. මෙතර රත්මලානේ පැවති වැඩසටහනකින් අනතුරුව හිටපු ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන් රණතුංග මහතාද මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් පළ කළා. තරගයක් ඉවර වුණාම ජයග්‍රහණය කරපුවාම අපි ඔඩඩ කතා කරලා තියෙන ඔයිට වඩා දේවල් වෙලා තියෙනවා. හැබැයි ඒවා පිටට ගිහින් නැහැ. මේක කරපු මිනිහා කවුද කියලා බලලා මාධ්‍යට දුන්නේ කෙනා කවුද කියලා බලලා ඒ දෙන්නම ඉස්සලාම එළවල දාන්න. විනයක් කියලා තියෙන්න ඕනේ මේ ක්‍රීඩක ලයින් එකෙන් පිටපයින්න මේක තරගයක් දින්නයි කියලා හොම්ම දගලන්න අවශ්‍ය නැහැ. මෙන්න මේ වගේ අනවශ්‍ය විනය නැති ප්‍රශ්නයක් අපිට තියෙනවා. ඒක අපි 21 වෙනිදාන් පස්සේ ඉවර කරනවා. අපි මේ නිලවරණේ ජයග්‍රහණය කරාට පස්සේ වෙනත් ක්‍රිකට් සංස්කෘතියක් ගෙනල්ලා ක්‍රිකට් ටික හරියට හදලා දෙන්නම්. සූදානම සමුගෙන යන්නට